ජිනීවා සහ මානව හිමිකම් ගැන කතා කරනකොට ඒක මේ ලංකාවේ මිනිස්සුන්ට ජනතාවට අමතක නොවන දෙයක්වත් පළපුරුදු නැති දෙයක්වත් නෙමෙයි. අපි දන්නවා අපේ ජනාධිපතිතුමාගේ ඉඳලම මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා ගියා. ගිහිල්ලා පෙනී සිටියා තමන් විපක්ෂින්න කාලේ. ඒක නිසා ආණ්ඩු පක්ෂයට ආවා කියලා රටට හෝ ජනතාවට ඒක අමතක වෙන මාතෘකාවක් නෙවෙයි. මම අද කතා කරන්න යන්නේ මේ මාතෘකාව පසුගියදා මාර්තු 22 වෙනිදා සම්මත වෙච්ච යෝජනාවත් සමග නැවතවරක් මතු කරලා තිබෙන ප්‍රශ්නයක් ගැනයි මගේ දේශනයේ මගේ කතාව මම සීමා කරන්න යන්නේ. ඒක තමයි අපි බොහෝ වෙලාවට නොදැනුවත්කම නිසා හෝ අකමැත්ත නිසා අපි හිතාගෙන ඉන්නා මේ ලංකාව ස්වෛරීය රාජ්‍යයක් නිසා, ඊකන පරමාධිපත්‍ය රාජ්‍යයක් නිසා වෙන රටකට මැදිහත් වෙන්න බෑ කියලා කියන අදහසකුත් තියෙන නිසා මේ යෝජනාව නීති විරෝධීද කියන කතාවක්. මත අන්නේ කාරණය පිළිබඳව මම කැමති විනාඩි කිහිපයක් මගේ අදහස් ප්‍රකාශ කරන්න. ඔය ස්වෛරීය භාවය එහෙම නැත්නම් රටක පරමාධිපත්‍ය කියන මාතෘකාව දැනට අවුරුදු 500කට වැඩි කාලයක් තුන සාකච්ඡාවට භාජනය වෙලා විවිධ ශේෂ්ඨයන් ඔස්සේ විශේෂයෙන්ම දේශපාලන සහ නීතිය ශේෂ්ඨයන් ඔස්සේ අධ්‍යයනයට භාජනය වෙච්ච මාතෘකාව. අපි ගත්තොත් එහෙම මේ මාතෘකාවේ අර්ථය මේට අවුරුදු 200කට විතර තිබිච්ච අර්ථය නෙමෙයි අද තියෙන. ඒ වගේම මේ පරමාධිපත්‍ය කියන එක තුල සාමාන්‍යයෙන් අපි ඉස්සර අදහස් කරේ යම් කිසි දේශ භූමියක තුල දේශයක් තුල වෙන භූමියක් තුල පාලනයක් කරන ඕනම කණ්ඩායමක් කෙනෙක් පාර්ලිමේන්තුවක් ඉන්නා නම් ඒ අයට තමන්ට විසිසේ ඒ භූමිය පාලනය කරන්න පුළුවන් කියන අර්ථය තමයි මුලදී තිබුණේ. ඒ අර්ථයට අභියෝග करे मीट अभी परमाधिपत्यमेंटकाल भूमि आरक्षा क्रीमटकियान පුරවැසියන්ව ආරක්ෂා කරන්න. ඒ කියන්නේ කටයුතු කිරීමේදී if they cannot work in the best interest of the citizens. ඒ කියන්නේ පුරවැසියන්ට ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කරන්න බැරි නම් රටකට අපි කියන එවැනි රටකට ස්වෛරීය භාවයක් නැහැ කියන්නේ. දැන් ස්වෛරීය භාවයක් ඇති වෙනකොට රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් වගේම ස්වෛරීය භාවය නැති වෙනකොටත් ඒක රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඉගෙන ගන්නවා जनता ඒ ඝාතනය කරන්න වෙන තිබිච්ච අවස්ථාවේදී ඒ ඝාතනය වෙන්න අපි අවස්ථාවේදී ලෝකෙම නිහඬ වෙලා බලාගෙන හිටියා ඒ රටට මැදිහත් වෙන්නේ නැතුව. ඒ නිසා ඒ රට ඇතුළත කුටු තුත්සි කණ්ඩායම් දෙක අතර මේ තිබිච්ච ආරවුල රට පාලනය කරන කට්ටිය කිව්වා අපිට පුළුවන් අපේ රටේ මිනිස්සු මරන්න. ලක්ෂ ගාන බාස අටක් ඇතුළත ලක්ෂ අටක් මරුවා. කිසිම කෙනෙකුට පුළුවන් නෑ ඒ රටේ ඒක නාස්තක. ඉතින් ඒ නිසා අපි කියනවාද ඒක ඒ නිසා ඒ රටේ ඒක අභ්‍යන්තර අර්බුදයක් කියලා. එහෙම කිව්වේ මානව හිමිකම්
පිළිබඳ ශේෂ්ත්‍ර දියුණු වෙන්නට ඉස්සෙල්ලා ඒ වගේම මේ පරමාධිපත්‍ය පිළිබඳ අවබෝධයක් නැති කාලයක් තුල තමයි වෙන දේවල් අපි කිව්වේ. දැන් මේ පරමාධිපත්‍ය ගැන කතාන්දරේ මේ මාතෘකාව ගැන කතා කරනකොට අපි එකලයක් පිළිගන්නවන මේ පරමාධිපත්‍ය ඊටාම ඍජු නීතියක් නෙමෙයි. ඒ පරමාධිපත්‍ය අනෙකුත් නීතිින් වලට යටත් වෙනවා. ලෝකෙ කිසිම දෙයක් නැහැ ව්‍යතිරේකයක් නැති. කිසිම දෙයක්. ඒ වගේම තමයි මේ පරමාධිපත්‍ය යම් යම් ව්‍යතිරේකයන් වලට සීමාවන්ට යටත් වෙනවා. ලෝකේ අපි පිළිගන්න ජාත්‍යන්තර නීතියත් ඒ වගේම රටේ අභ්‍යන්තර නීතියත් අනුවත් එවැනි යම් කිසි යටත් වීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන තියෙන බව මම අවධාරණය කියන්න ඕන. මම ඉදර්ශන කීපයක් ගන්න. අපේ රටට අපි කියමු රට වෙනත් රටක සමග ගිවිසුමකට එළමෙන්න පුළුවන් නම් ඒ ගිවිසුම මගින් අපිට පුළුවන් ඒ අපේ වෛරීය භාවය යම් කිසි ප්‍රමාණයකට සීමා කරන්න. එම සීමාවල් තියෙනවා. ලෝක ගිවිසුම් සම්බන්ධයෙන් ඒක සීමාවල් තියෙනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් එහෙම සීමාවල් තියෙනවා. මේකත් ශේෂ්ත්‍රවල වගේ සීමා නැහැ. ඒ වගේම අපි දන්නවා මේ ස්වෛරීය භාවය පාවිච්චි කරගෙන යම් යම් පාලකයන් විසින් ඒ රටවල් වල රැසියන් කලාපලා පීඩාවට පත් කිරීම නැවතීම සඳහා එවැනි සීමාවන් ඕනතරම් තියෙන සීමාවන් එළියට එන්නේ මානව හිමිකම් හරහා. ඒකට හේතුව තමයි මානව හිමිකම් ශේෂ්ත්‍රය තුළ මානව හිමිකම් වර්ධනය වීමත් සමගම මේ සීමාවන් සාහෙන්න ප්‍රමාණයකට මේ ස්වෛරීය භාවයේ පිළිබඳ තිබිච්ච සීමා රහිත භාවය යම් කිසි ප්‍රමාණයකට නැති වෙලා ගියා. උදාහරණයක් විදිහකට රටක අද පුරවැසියන්ට ඒ පුරවැසියන්ට වද වීසා කරන්න විදියක් නැහැ. මොකද අකමැති දා වීසා කරන්න පොලිසිය කැමති. කැමති කට්ටිය අතරින් ඉන්නවා. නමුත් ජාත්‍යන්තර නීති අනුව ඒක කරන්න බෑ රටට. ඒ නිසා ජාත්‍යන්තර නීති අනුගමනය කරමින් අපේ රටට සිද්ධ වෙලා දෙනවා අපේ රටේ නීති පනවන්න වද හිංසා වරදක් කරලා. ඒ වගේම තමයි අනිකුත් හැම මානව හිමිකමක්ම. 1993ට ඉස්සෙල්ලා මානව හිමිකම් තිබිච්ච මානව හිමිකම් වල නොයෙකුත් ආකාරයේ අර්ථ නිරූපණ තිබුණා. අපි දන්නවා 93ට ඉස්සෙල්ලා ලොකු තර්කයක් තිබුණා මානව හිමිකම් වර්ග දෙකක් තියෙනවා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් එක පැත්තක සමාජීය සහ ආර්ථික අයිතිවාසිකම් අනිත් පැත්තක. ඒක තිබුණේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් කිව්වා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් තමයි මානව හිමිකම් වෙන්නේ. ඒ වගේම රුසියාව චීනයේ ප්‍රමුඛ සමාජවාදී රටවල් කිව්වා ඒව නෙමෙයි මානව හිමිකම්. මානව හිමිකම් කියන්නේ ආර්ථික සහ සමාජමය අයිතිවාසිකම් කියන්නේ. ඒගොල්ලන්ගේ රටවල් ඒ රටවල් කණ්ඩායම් දෙක අතර තිබිච්ච තරඟය මේ මානව හිමිකම් මානව හිමිකම් වලටත් බලපෑමක් කරලා තිබුණා. වාසනාවකට වගේ ඒ තරඟය නැති වුණත් එකම සියලුම මානව හිමිකම් වර්ග එක සමාන බව ලෝකයේ පිළිගත්තා. මට ඒ පිළිබඳව කතා කරන්න වෙලාවක් නැහැ. නමුත් මම කෙටිම කියනවා නම් ලෝකයේ පිළිගත්ත සිද්ධාන්ත තුනක් මානව හිමිකම් ගැන. ඒ පිළිගත් සිද්ධාන්ත තුන වියනා ඩෙක්ලරේෂන් එක කියන එක ප්‍රඥප්තිය හරහා 1993 දී ලෝක ප්‍රජාව පිළිගත්ත. ඒකෙන් ඒකද කියනවා අපි ඉංග්‍රීසියෙන් කියනනම් Human rights are universal, indivisible and interrelated. ඒ කියන්නේ මානව හිමිකම් කියන එක විශ්වමයයි. කියන්නේ මානව හිමිකම අපි කියමු ඇමරිකාවටවත් එංගලන්තයටවත් ශ්‍රී ලංකාවටවත් විතරක් නෙමෙයි. ලෝක හැම රටකටම විශ්වමය වශයෙන් වැදගත් සහ එකසේ යෙදිය යුතු බව. දෙවෙනි එක තමයි බෙදිය නොහැකි බව. මානව හිමිකම් වල වැඩි වටින්නේ මොකද්ද අනිත් එක වටින්නේ නැත්තේ මොකද්ද කියලා කිසිම කෙනෙකුට දැන් කියන්න පුළුවන් කම නැහැ. තුන්වෙනි එක තමයි අනෙක් එක් මානව හිමිකමක් අනිත් මානව හිමිකමට ඉන්ටර් රිලේටඩ් එකට සම්බන්ධ බව. මේ යථාර්ථය ඇතුළේ තමයි අද මානව හිමිකම් නීතිය හැදිලා තියෙන්නේ. ඒ මානව හිමිකම් නීතිය හැදිලා තියෙන නිසා ඒ මානව හිමිකම් නීතිය ඒ ආකාරයට හැදිච්ච නිසා ලෝකයේ නොයෙකුත් ආකාරයේ නීති සහ සම්ප්‍රදායන් වෙනස් වෙනවා මානව හිමිකම් පිළිබඳ. දැන් ඊට පෙර අපි දන්නවා 1900 2005ට ඉස්සෙල්ලා තිබුණ නැති අදහසක් 2005 දී ආවා. ඒක අපි දන්නවා අපි
සමහරට ඔබ අද අහලා ඇති responsibility to protect R2P කියලා අදහසක්. R2P කියන්නේ රටක අභ්‍යන්තරයේ ජනතාව ආරක්ෂා කරන්න රජයකට බැරි නම් පීඩාවට ලක් කරනවා නම් විශේෂයෙන්ම අපරාධ වර්ග හතරක් තියෙනවා. ඒ පීඩාවට මහ රටක ආණ්ඩුවකට කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ජාත්‍යන්තර ප්‍රජාවට මැදිහත් වෙන්න පුළුවන් කියන සිද්ධාන්තය. Responsibility to protect කියන සිද්ධාන්තය. මේ සිද්ධාන්තය නීතියක් නොවේ වුණාට නීතියක් බවට පත් වෙන්නට තව බොහොම ළඟකදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ ඔස්සේ තමයි ලෝකේ ගමන් කරන්නේ. ඒ මොනවද අපරාධ වර්ග හතර? ඔය R2P එක යොදා ගන්න පුළුවන්. ජෙනොසයිඩ් ජන සංහාරය, යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ මැස් ඇට්‍රොසිටිස්. ඔය තමයි අද හතර. ඒ වගේම මේ මානව හිමිකම් සංවර්ධනය වීමත් සමගම මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පැනනැගීමත් සමගම මේ ලෝකය තුල තියෙන රටවල්, සමාජීය රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජීය රටවල් යම් කිසි දෙයක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කළ යුතු බවට නීතිමය බලපෑමක් හටගෙන තියෙනවා ජාත්‍යන්තර වශයෙන්. මේ ජාත්‍යන්තර නීතිය සකස් කරන්න මේ අපේ ලංකාවේ පාර්ලිමේන්තුව නීති හදනවා වගේ නෙමෙයි. තුනෙන් දෙකක් හදාගෙන එහෙම නැත්නම් මේ විපක්ෂයේ කට්ටියක් ආණ්ඩු පක්ෂයට අරගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන හැඳුවා වගේ ජාත්‍යන්තර නීති හදන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා ඉතාම සංකීර්ණ ඒ වගේම සාර්ථක ලෙස අත්හැදු යම් කිසි දෙයක් තමයි ජාත්‍යන්තර නීතියක් විදියට එන්න පුළුවන් වෙන්න වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. ඇමරිකාවට ඕන විදියටවත් රුසියාවට ඕන විදියටවත් ජාත්‍යන්තර නීතිය හදන්න පුළුවන් කමක් නැහැ. බලපෑමක් යම් කිසි විදියට කරන්න පුළුවන් බව ඇත්ත තමයි. නමුත් ඒ බලපෑම අද කරන්නේ ඇමරිකාව රුසියාවටත් වැඩිය අතිවිශාල ලෙස මානව හිමිකම් ශාස්ත්‍රයේ ඉදිරියෙන් ඉන්න රටවල් තමයි මේ පිළිබඳ බලපෑම අද ඉටු කරන්නේ. අපි අකමැත්තෙන් හරි අපි ඒක පිළිගන්න වෙනවා. අපි කල්පනා කරලා බැලුවොත් මේ 22 වෙනිදා මාර්තු මාසේ ලංකාවේ සිදු වෙච්ච සිදුවීම් ඒ ඔස්සේ මම කැමති අවසාන වශයෙන් මේ යෝජනාවලිය ගැන තියෙන නීතිමය පරිසරය පිළිබඳ යම්කිසි වචන කිහිපයක් ප්‍රකාශ කරන්න. දැන් ඔය 18 වෙනි මාර්තු 18 19 වෙනිදා 19 20 විතර මට හවසට මං ගෙදර ඉන්නකොට හදිස්සියෙම කෝල් එකක් ආවා. කිව්වා අන්න බලන්න බලන්න ITN එක බලන්න. මං කිව්වා අපේ ගෙදර ටෙලිවිෂන් එකක් නැති නිසා බලන්න විදියක් නැහැ. නමුත් කොහොම හරි මම මොකද්ද තියන්නේ කියලා හෙව්වා. ඊට පස්සේ මං ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බැලුවා මොකද්ද මේක කියන්නේ කියලා. ඒකේ තියෙනවා මෙන්න මෙතන ඉන්න දෙන්නේ තා මගේ මූණක් දාලා ඔන්න ජිනීවා ගිහිල්ලා මේ දැන් රට විකුණන්න කටයුතු කරනවා කියලා. ඊව දැන් මේ ඕක තමයි දැන් කරලා මේ දේශද්‍රෝහීන් රට ගිහිල්ලා විකුණන්න කටයුතු කරනවා කියලා ලොකු කලබැගෑනියක්. ඊට පස්සේ මම ඕකෙන් පස්සේ මම හැම දිගටම බැලුවා මේ ඔය ITN එක ආදී හැම දෙයක්ම බැලලා බැලුවා මේ මොකද්ද මේක කියන්නේ කියලා. හැම දෙයක්ම කියනවා නමුත් එක දෙයක් කියන්නේ නැහැ. ඒක තමයි මේ මොකද්ද සම්මත වෙච්ච යෝජනාවලිය. හැම එකක්ම කියනවා නමුත් යෝජනාවලිය මොකද්ද කියන එක කිසිම තැනක කියන්නේ. මොකද්ද මේ යෝජනාව? පැරග්‍රාෆ් පහක් තියෙන මේ මොකද්ද යෝජනාව කියන්නේ. මහාචාර්යවරු දේශපාලන පත්වීම් අරගෙන ඉන්න අනිත් කට්ටිය වගේම අද ඉන්න විශ්වවිද්‍යාලවල ඉන්න වයිස් චාන්සලර්ස්ලා උපකුලපතිවලුත් දේශපාලන හෙංචයිය වශයෙන් ඇවිල්ලා මේක හොඳ නැහැ මේක රට විකුණනවා එහෙම කියලා කියනවා. මම හිතන්නේ ඒගොල්ලෝත් කියවල නැහැ ඕක. ඕක තමයි අද රටේ තියෙන අභාග්‍ය. දැන් මේ 22 වෙනි 21 වෙනිදා 21 වෙනිදා මට මතක විදිහට මම මේ ග්‍රීන් පාත් එකේ ඕකට දැන් අර අහවල් නමක් දාලා තිනවා. මම ඒක නිසායි නම කියන්නේ. ආ ග්‍රීන් පාත් එකේ මම යනකොට මම තාම යාළුවෙකුත් එක්ක මචං දැන් ප්‍රවේශනෙන් යන්න දැන් ඊයේ ටීවී එකේ එයාගේ නම කිව්වා ගහයි. මොකද ගහන්නේ? ගහන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බලාගෙන යනකොට එතන හිටිය අධ්‍යාපන ඔතන තියෙන ග්‍රීන් පාත් එකේ අධ්‍යාපන කන්තෝරුව. ඒ කන්තෝරුවේ මහත්වරු රාශියක්
තව දේශපාලඥ 5-6 දෙනෙකුත් එක්ක 1000ක් විතර කට්ටිය ජාතික කොඩි අරගෙන ලොකු අරගලයක් පාරවල් බ්ලොක් කරගෙන පාරවල් බ්ලොක් කිරීම සඳහා මම හිතන්නේ හමුදාවේ පොලිසිය සම්පූර්ණ ප්ලෑන් එකක් තිබුණා ඒ අනුව තිබිච්ච උපදේශ අනුව කටයුතු කරමින් ඒගොල්ලෝ ඔක්කොම කෑ ගහනවා දැන් මේ ඇමරිකාව ඇමරිකාවයි තව රටවල් කිහිපයකට ලංකාව විකුණන්න යනවා වගේ දැන් හෙටින් 22න් පස්සේ ලංකාවක් නැහැ වගේ කෑ ගහනවා මමත් බොහොම අමාරු දැන් කාර් එක යන්න විදියකුත් නැහැ මාත් බහලා මම අහුවෙ ඉතින් මොකද අර රජේසේවකගේ පාරේ ඉන්න රජේසේවකවන්ට දේශපාලන කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ මෙතන ඉන්න මේ රජේසේවකව දන්නවා ලංකාවේ නීතියක් තියෙනවා ඒ නීතිය අනුව සමහර කට්ටිය දේශපාලන කටයුතු කරන්න පුළුවන් සමහර කට්ටිය දේශපාලන කටයුතු කරන්න බෑ එතන ඉඳපු ඩිරෙක්ටර්ලා ඒගොල්ලන්ට කිසිම දේශපාලන අයිතිවාසිකමක් තියෙන මහත්වරු නෙමෙයි එක්කෙනෙක් හිටියා මම මගේ කාලයකට ඉස්සෙල්ලා සේවාදායකෙක් මං එයාගෙන් ඇහුවා මොකද තමුසේ පාරේ සර් කරන්න දෙයක් නැහැ අමුතුමා එනවාද දැන් ඔකට මං ආවෙ නැත්නම් මට මෙතන වැඩ කරන්න හම්බෙන්නේ නැහැ මං ඒවර අනිත් කට්ටිය මොකද ඉතින් මං ආපු නිසා ඉතින් ඒගොල්ලෝ කොහොමද ඉන්නේ එතෙන්ට එලා ඒගොල්ලත් එන්න බෑ මං ආවට පස්සේ දැන් මගේ රට තිස්ස කට්ටිය ඔක්කොම එන්න ඕන ඕක තමයි රටේ යථාර්ථය මං ඇහුවා ඉතින් ඔය දැන් යෝජනාවලියක් කියන්නේ යෝජනාවලිය මොකද්ද තියෙන්නේ ඒක නම් දන්නේ නැහැ ඉතින් මට ඉතින් කිව්වනේ කිව්ව නිසා ආවා මම ඉතින් අනික් කට්ටිය දන්නවද ඒක මම දන්නේ නැහැ ඉතින් අනික් කට්ටිය දරගන්න විදියක් නැහැ නේ ඒක තමයි එක දෙයක් තියෙනවා මේ දේශපාලන මතවාදයක් හෝ ගැටුමක් හෝ මොකක්වත් නෙමෙයි මෙතන තියෙන්නේ මේ පිළිබඳ දෙන් නොදෙනවත් කම සහ මම හිතන්නේ කිසිදු වැඩසටහනක ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ හෝ පත්‍රවලවත් මං හිතන්නේ ප්‍රධාන වශයෙන් මේ යෝජනාවලිය මොකක්ද කියන එක පිළිබඳ සටහනක් නොතැබීම මේ කලබගෑනියකට එක හේතුවක්. මොකද මගේ ළඟ තියෙන යෝජනාව ඉංග්‍රීසියෙන් මං කියවන්න යන්නේ වෙලා යන නිසා මං හිතන්නේ මේ යෝජනාව කියවුණා නම් මෙතන ඡන්දයක් තියන්න ඕනේ නැහැ. පාර ඡන්දයක් තිබ්බත් ඒ චෝදනා යෝජනාවට මේක ජිනීවා වෙනවා කියන්නේ නැතුව ඒත් ඔක්කොම කට්ටිය අත උස්සනවා. රටෙන් 90%ක ඡන්දයක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් මේක මේ යෝජනාව ඇමරිකාවෙන් ගේනවා කියන්නේ නැතුව මේක යෝජනාව එළියට දාලා කිව්වොත් එහෙනම් මෙන්න මේවට තමන් කැමතිද කියලා මට හොඳටම විශ්වාසයි සංඝ වේදගුරු ගවිකම් කරු ඔක්කොම කට්ටිය මේකට ඔක්කොම කැමති වෙනවා හැබැයි ජිනීවා ගැන නම කියන්නේ නැතුව දැන් මේ මොකද මේ ජිනීවා වල ජිනීවා යෝජනාවේ ඔය මානව හිමිකම් කවුන්සිල් යෝජනාවේ පසුබිම තියෙන්නේ අපි දන්නවා මේ පසුබිමට පාදක වෙන්නේ ලංකාවේ තිබිච්ච යුද්ධය හා රටේ නීතිය හා සාමය කඩා වැටීම කියන කාරණා දෙකේම එකතුවක්. රටේ යුද්ධයක් තිබිච්ච බව අපි දැනගත්තට ඒ යුද්ධය තිබිච්ච අවස්ථාවේදී උතුරු නැගෙනහිර වෙච්ච දේවල් අපි කවුරුවත් දන්නේ නැහැ. අපිට දැනගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. කවුරු හරි එක්කෙනෙක් යම් කිසි දෙයක් කියන්න පුළුවන් උතුරේ මෙහෙම මෙහෙම දේවල් වුණා කියලා අපි දන්නේ ආණ්ඩුවෙන් කියපු එක විතරයි. රටේ පුරවැසියෝ වශයෙන් අපේ රටේ කොටසක සිද්ධ වෙන දේවල් දැනගන්න අපිට අයිතියක් නැද්ද? අවාසනාවට වගේ අපිට පිළිගන්න සිද්ධ වෙනවා අපිට අයිතිය නැහැ කියලා අපේ රටේ. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙන ආණ්ඩුව කියන කතාව එක පැත්තකිනුත් අනිත් කට්ටියගේ චෝදනා අනිත් පැත්තකිනුත් දාලා මොකද්ද හරි කියලා බලන්න. ඉතින් මොකද්ද දැන් තියෙනවා කාරණා දෙකක් ආණ්ඩුව කියන යුද අපරාධ වල නෑ මේක ජනතාව බේරගන්න කරපු යුද්ධයක් කියලා එක කතන්දරයක් කියනවා අනිත් පැත්තෙන් කියනවා නෑ මෙන්න මේ දාස් ගානක් මැරුණා යටත් වෙච්ච කට්ටිය මැරුවා ස්ත්‍රී දූෂණය කරා කියලා තව කතන්දරයක් අපි මොකද්ද පිළිගන්නේ අපි මොකද්ද පිළිගන්නේ මේ කටහැරියොත් පච කියන ආණ්ඩුවද කියන වචනේද එහෙම නැත්නම් අපිට කිසිම දෙයක් පිළිගන්න හෝ නොගෙන බැරි තවත් පාර්ශවයක් කියන කතාවක්ද පිළිගන්නන අත්‍යවශ්‍යම පුරවැසියන් ඒ පිළිබඳ කිසිම හැකියාවක් නැහැ මේක පිළිබඳ මේ මතයක් ගොඩනගන්න. ඉතින් රටක වෙන දේවල් සිද්ධ වෙන දේවල් පිළිබඳ මතයක් ගොඩනගන්න බැරි නම් ඒ කියන්නේ අපේ ජනතාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව නැති එක. ඒ සඳහා වගකීම යුත්තේ ආණ්ඩුව පමණක් නෙමෙයි ඒ සඳහා වැඩ කියන්න ඕන මං හිතන්නේ අපේ ඉන්න අපිට තොරතුරු දෙන්න බැඳිලා ඉන්න සියලු දෙනාම රටේ ඉන්න
අමාත්‍යාංශ වගේම මාධ්‍ය ඇතුළු සියලු දෙනා මේට වගේ කියන්න ඕන අපිට මේ තොරතුරු ලබා නොදීම පිළිබඳව ලබා දෙන්න ගියපු දෙන්න ගියත් මොකද වෙන්නේ එහෙම දෙන්න ගියපු කට්ටිය බොහොමයක් අතුරුදහන් වෙලා තියෙනවා අද ඒ අය පිළිබඳ කතා කරන අවුරුද්දකට සැරයක් ඉච්චර තමයි අනිත් පැත්තෙන් ගත්තම දැන් මේ යෝජනාවේ යෝජනාවට පසුබිමෙන් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට නොවැම්බර් මාසේ 2011 මේ එල්එල්ආර්සි වාර්තාව මට මතක විදිහට නොවැම්බර් මාසේදී පාර්ලිමේන්තුව ගත කරා පාර්ලිමේන්තුව ඒ පිළිබඳ මොනවද කරේ මම දන්න විදිහට නම් කිසිම දෙයක් කරන්නේ ඊට ඉස්සෙල්ලා ඉන්ටෙලිජන්සි ඇඩ්වයිසරි කමිටි කියලා එකක් දැම්මා ඒක මොකද්ද කරේ කිසිම දෙයක් කරන්නේ නැහැ ඒ වගේම යහපාලනය සහ නීතිය පාලනය සහ ප්‍රති සන්දානය සඳහා රිකන්සිලියේෂන් සඳහා ලංකාවේ මෙතෙක් යමක් කරලා තියෙනද ඇඟට දැනෙන්න මම හිතන්නේ එහෙම දෙයක් කරලා තියනා කියලා අපි දැක්ක මේ ළඟදි ගිහිල්ලා රගර් මැච් එකක් ගහන යාපනේ ඒක ප්‍රතිසංස්කරණයද ඒක හොඳයි ප්‍රතිසංස්කරණයකට අහවල් කට්ටියට ඔය උතුරු ගිහිල්ලා හමුදාවත් එක්ක දෙමළ මිනිස්සු මැච් එකක් ගහුවට ප්‍රතිසංදානයක් සිද්ධ වෙන්නේ නැහනේ එහෙනම් දෙමළ මිනිස්සුන්ට මැච් ගහන්න පුළුවන් අවස්ථාවක් ලැබල දෙන්න ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ නේද ඉතින් ඒ නිසා මේකේ තියෙන බරපතල ප්‍රශ්නයක් ඇඟට දැනෙන ප්‍රතිසංදානයක් නැති පසුබිමක් මත තමයි මේ එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය එන්නේ මේ යෝජනාවලිය ජාත්‍යන්තර වශයෙන් අතිවිශාල ලෙස සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා ලංකාවේ අභ්‍යන්තරය තුල එවැනි සාකච්ඡාවක් නැහැ ලංකා අභ්‍යන්තරය තුල එවැනි සාකච්ඡාවක් නොතැබී නොලැබීම තමයි මං හිතන්නේ අපේ රටේ අභාග්‍යය. ඒ අභාග්‍යයට අපි ඔක්කොම වගේ කියනවා ඒ වගේම එහි ප්‍රතිඵලය අපිට එන්නේ මේ පිළිබඳ මෙලෝ හසරක් දන්නේ නැති කොටසක් ඒ පිළිබඳ කතා කරන අයට රටපාවල් දෙන යන රසෙන් ලේබල් ගන්න එක තමයි එතනින් අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම මේ අපි දැක්ක රාජ්‍ය තාන්ත්‍රික සේවාව ඓතිහාසිකව ගත්තම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවාව ඩිප්ලොමැටික් කමියුනිටි කියන එක ඉතාම ඉහළ තලයක තිබුණා මුල් අවදියේදී. ටික ටික ගිහිල්ලා දේශපාලන වශයෙන් ජනාධිපතිවරුන්ගේ ණයව දාලා එක කාලයක එක්කෙනෙක් දෙන්නෙක් ඒ කාලේ අද ගත්තම දේශපාලන හෙංචයියන්ගෙන් හෙම්බත් වෙච්ච සේවාවක් මේක. රජයේ කිසිම සේවාවකට පුළුවන්කම ලැබිලා නැහැ. දේශපාලනයේ තියෙන බලපෑම් වලින් මිදෙන්න. නමුත් ලෝකයේ අනෙකුත් රටවල් ලගේ නෙමෙයි ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවාව ඉතා ඉහළ තත්ත්වයක තිබිච්ච සේවාවක්. අපිට දැනෙනවා අපි ඒක කියනකොට. ඉතින් ඔය සේවාවන් වලට දාලා ඉන්නේ කට්ටිය ඇමතිවරු වගේම කට්ටිය. ඒ අයට එකක් අවබෝධයක් නැහැ ඒ වගේම ඒ අය යම්කි දේශපාලන කර්තව්‍ය කරන බව ඇත්ත නමුත් ඔවුන් රජයේ සේවකයෝ ඔවුන්ට යම්කි සීමාවක් තියෙනවා කතා කරන්න ඔවුන්ට ඒ වගේම සීමාවක් සහ යුතුකමක් තියෙනවා රටේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්න ඒ වෙනුවට මේ රටේ ප්‍රතිරූපය නැති වෙන ආකාරයට තමයි ඔවුන් කටහරියොත් ඒක කරන්නේ එහෙම නැත්නම් ඔවුන් කටයුත්තක් කරොත් ඒකෙනුත් රටේ ප්‍රතිරූපය නැති වෙන ආකාරයෙන්ම සංහිඳියාවට තවදුරටත් බාධා වෙන ආකාරයෙන් තමයි ඔවුන්ගේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ අය මතු කරන ප්‍රශ්නයක් විශේෂයෙන්ම රජය මතු කරන ප්‍රශ්නයක් තමයි මම ඊයේ පෙරේ දැක්ක එක්තරා හිටපු රජය සේවකයෙක් කොහෙද කියලා කතාවක් කරලා ඒ කතාවෙත් තියෙනවා මේ එක්සත් ජාතීන්ගේ යෝජනාව නිත්‍යානුකූල නැහැ කියලා. දෙයියන්ට තමයි කියන්නේ. දෙයියෝ තමයි දන්නේ කියලා තමයි ඒක කවුරු හරි ප්‍රශ්නයක් අහුවම මේ පුද්ගලයාට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. ඇයි මේ නැහැ කියන්නේ? මම මගේ තර්කය තමයි ඒක නිත්‍යානුකූලයි හේතු තුනක් නිසා. පළවෙනි දේ තමයි ලංකාව මානව හිමිකම් ප්‍රඥප්තියෙන් ප්‍රධාන මානව හිමිකම් ප්‍රඥප්තියෙන් හැම එකම අත්සන් කරලා තියෙනවා. ඒ නිසා ඒ මානව හිමිකම් ප්‍රඥප්තියෙන් වල සාරය ආරක්ෂා කිරීමටත් ඒ ක්‍රියාත්මක කිරීමටත් රට තුල සහ රටෙන් පිට ඒ ක්‍රියාත්මක කිරීමට බැඳිලා ඉන්න මානව හිමිකම් හරහා.
ඒ පළවෙනි හේතුව. දෙවෙනි හේතුව තමයි එක්සත් ජාතිකගේ ප්‍රඥප්තිය. ඒ කියන්නේ චාටර් එකේ සමාජික ක්වෂන් UN චාටර් එකේ සමාජික ක්වෂන් සමාජිකයට කියන්න බෑ. එක්සත් ජාතිකගේ ආයතනයක් විසින් ගෙන ලැබෙන යෝජනාවක් නීත්‍ය අනුකූල නැහැ කියලා. තුන්වෙනි එක තමයි අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපි එක්වරක් සමාජික වෙල හිටියා. අපි ඒ සමාජිකත්ව ඔස්සෙත් ඒ වගේම ක්‍රියාකාරී ලෙස එයට බැඳිලා තියෙන රටක් වශයෙන් උත් අපි බැඳිලා ඉන්නවා මේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා ජාත්‍යන්තර නීතිය අනුව අපේ රටේ මොන බයිල කිව්වත් ජාත්‍යන්තර නීතිය අනුව මේ එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය නිත්‍යානුකූල බව ජාත්‍යන්තර නීතිය අනුව පැහැදිලිව පේනවා. ඉතින් එහෙමනම් ඇයි අපිට කියන්නේ මේ නිත්‍යානුකූල නැති යෝජනාවක් කියලා? ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි රජය දෙන්න ඕනේ. ඇයි ඒ කියන්නේ කියලා? ඒගොල්ලෝ කියන්නේ නැහැ කිසිම දෙයක් නිත්‍යානුකූල. තර්කයේ නිත්‍යානුකූලත් නැහැ. නමුත් ඔවුන්ගේ අභ්‍යන්තරමේ රටේ තියෙන තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා පොදු සතුරෙක් හොය හොය ඉන්න කාලය තුල දැන් අපිට පෙන්නනවා මානව හිමිකම් කවුන්සලයේ තමයි අපේ පොදු සතුර කියලා. LTT එකක් නැහනේ. පොදු සතුර මෙයා තමයි. දැන් අල්ලගෙන තඩි බානවා පොදු සතුර කාටද? මානව හිමිකම් කවුන්සලයේ. ඒක නිසා මම හිතන්නේ අපි මේ යෝජනාවලිය දේශ බලනකොට අපි මේ නිත්‍යානුකූල භාවයත් එහි තියෙන හරවත් භාවයත් එමගින් කාටද ප්‍රයෝජනයක් වෙන්නේ කියන එකත් සලකනට අමතරව මම හිතන්නේ අපි තේරුම් ගත යුතුයි මේ රජයේ මේ යෝජනාවලියට පක්ෂ වෙන්නේ නැත්තේ නැත්නම් ඒකට අභියෝග කරන්නේ ඒ පිළිබඳ නොදිනුවත්කම නිසා නෙමෙයි. බැඳී සිටින බව නොදැන නෙමෙයි. හේතුව තමයි රටේ දේශපාලනය සඳහා ඔවුන්ට දේශපාලන මේ වශයෙන් තියෙන එකම අභියෝගය තමයි අද විපක්ෂත් නැති ක්‍රියාත්මක වෙන්නේ නැති අභියෝග අවස්ථාවක මේ තියෙන ප්‍රධාන වශයෙන් මෙවුන්ගේ බලයට තියෙන අභියෝගය තමයි මේ ජාත්‍යන්තරව මතුවෙන්නේ. ඒ අභියෝගය සඳහා උත්තරයක් වශයෙන් තමයි කියන්නේ මේ යෝජනාවලිය නීති විරෝධී කියලා. මම ඊට වැඩිය කතා කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ අපි ඊළඟට මේ පිළිබඳව කතා කරන අවස්ථාවකදී මේ පිළිබඳව දැනුවත්කමෙන් කතා කරනවා ඇතයි කියලා අපේක්ෂා කරනවා.